ඔබ මේ එක්ක සිටින්නේ භූමියේ 24 පැය පුවත් සමගින් සත්‍ය නිවැරදි පුවත් ලද සැනින් නැසලින් නරඹන්න භූමියේ 24 පැය නාලිකාව subscribe කරන්න මෙතර වසා දමා තිබිච්ච අර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ PCR රසායනාගාරය යරි විවෘත වෙලා තිබෙනවා ඊයේ දවසේ මේ ඔබ දකින්නේ ඒ සම්බන්ධ ඡායාරූප වාර්තාව මේ අතරම කොහොමද හෙල්ත් ඩෙක්ලරේෂන් එක ඉතාමත් ඉක්මනින් ලබා ගන්න පුළුවන් BIA එකේදී 20 seconds වලින් මේක ගන්න පුළුවන් වාර්තා කරන්නේ අද ද ඩෙලි මිරර් පුවත්පති සිරස්තලේ හව arrivals can now complete the health declaration at BIA in 20 seconds ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරනවා අතර මේක වෙන්නේ කොහොමද කියලා ඊයේ අපි කතා කළා අපේ මූලික රටවල් හැටියට සංචාරකයන්ට අපි මාකට් කරන රටවල් හැටියට රුසියාව ජර්මනිය ෆ්‍රාන්සය UK යම් ප්‍රමාණයක් තියෙනවා ඉන්දියාවත් ඒ වලින් රටවල් කිහිපයකටම අපි ගිහිල්ලා ඒ රටවල් වල ප්‍රවර්ධනයේ වැඩසටහන් පිළිබඳව ඒ රටවල් වල ට්‍රැවල් ඒජන්සත් එක්ක සාකච්ඡා කරලා යම් අපේ තානාපතිවරු සම්බන්ධ කරගෙන ඒ අයට වගකීම් පවරලා යම් වැඩ කොටසක් කරනවා එයා ලංකේක දැන් මේ මාසේ අන්තිමටම අපු ගුවන් යානා දෙකේම 200කට වැඩි සංචාරක ප්‍රමාණය රුසියාවෙන් ආවා. එතකොට ලබන නොවැම්බර් මාසේ දන් ගුවන් යානා ප්‍රමාණය වැඩි කරනවා. ෆ්‍රාන්සෙත් එක්ක තිබිච්ච සාකච්ඡාවෙන් පස්සේ ඒගොල්ලන්ගේ ගුවන් යානාව නොවැම්බර් මාසේ දන් සතියකට දවස් 3ක් අපි පටන් ගන්නවා. ශ්‍රී ලංකන් එකත් ඒ විදිහටම පටන් ගන්නවා. ජර්මනිය ෆ්‍රැන්ක්ෆර්ට් පිටර කල් දුව එකයි ඒක 3ක් දක්වා වැඩි කර ගන්නවා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් සංචාරකව ලංකාවට ගේන ප්‍රවර්ධන වැඩසටහන. හැබැයි අපිට තේරෙන්නේ දේ තමයි රටවල් වල ඉන්න ජනතාව සංචාරකව සංචාරණය කරන්න පටන් ගන්න. ඒ අයට අපි එන්නත් කරනත් එක රට සුරක්ෂිතයි කියලා පණිවිඩයක් ලබා දෙමින් ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ටික අපි සපයන්න අපි දැන් කටයුතු කරනවා. කොහොමද ගුවන්තොටුපළේ තියෙන සූදානම්? මම ගුවන්තොටුපළ විදිහට අපි දැන් කවුන්ටර්ස් වැඩි කරලා දෙපාර්ශ්වයක ගත්තොත් අපි දැන් පිටවෑම් සම්බන්ධයෙන් අපිට ඉස්සෙල්ලා තිබුණේ කවුන්ටර්ස් 17ක් විතරයි. නමුත් අලුතෙන් අපි ඩිපාර්චර් එකක් ආයි ඕපන් කරා. දැන් ඒකෙදි අපි කවුන්ටර්ස් 24ක්ව වැඩි කරා. නමුත් විශේෂයෙන් මේ සෞඛ්‍ය පෝරම එක ඒක සෞඛ්‍ය අමාත්‍යාංශ කටයුත්තක්. නමුත් අපිට ඒක ගුවන්තොටුපළේදී කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා එතකොට එන අයට ඒ පෝරමයේ පුරවලා සෞඛ්‍ය කටයුතු සඳහා ඒක අදාළ සෞඛ්‍ය කවුන්ටරේ වෙත යොමු කරනකොට එතන යම් ඩිලේ එකක් පහුගිය කාලේ තිබුණා දිගටම. නමුත් අපි ඊයේ ඉන්ට්‍රොඩියුස් කරා අලුත් එකක්. ඒක තමයි මේ QR කෝඩ් එකකින් කොම ස්කෑන් වෙලා එන විදිය. දැන් ඒක නිසා අපි වෙබ්සයිට් එකට ගිහින් ඕනම පැසෙන්ජර් කෙනෙකුට ඒක පුරවන්න පුළුවන් හෙල්ප් ෆෝම් එක. එතකොට ඒක අපි හිතමු දැන් ලංකාවට ඩුබායි වලින් ජනතාවට ලබා දෙන්නේ කියන එක. පිට රටේ ඉන්න කෙනෙක් ලංකාවට එන්න කියලා. විසිට ශ්‍රී ලංකා කියලා බලනවා නම් අපි ඕනෙම Google හෝ වෙනත් ඕනෙම සර්ච් එන්ජින් එකකට ගිහිල්ලා අපි විසිට ශ්‍රී ලංකා කියලා ගිහිල්ලා බැලුවම අපිට පෙන්නනවා ශ්‍රී ලංකා හෙලෝ ගේන් කියන එක තමයි මේක තමයි අපේ වෙබ් අඩවිය. මේ වෙබ් අඩවියේ අපි ලංකාවට පුද්ගලෙක් එන්න අවශ්‍ය හැම තොරතුරක්ම අපි දක්වලා තියෙනවා. එතෙන්දී අලුතෙන්ම එන මාර්ගෝපදේශ මොනවද? සම්පූර්ණයෙන් එන්නත් කරන්නේ කරපු කෙනෙක්ට කොහොමද? නැත්තම් කොහොමද? ඒගොල්ලන්ගේ තියෙන නිරෝධායන කාල සීමාවල් PCR අවශ්‍යතාවයේ හැම දෙයක්ම හැම තොරතුරක්ම මෙතන දන්වලා තියෙනවා. බබල් එක ඇතුලේ ජෛව බබුල තුල ඉන්නවා නම් ඒ අය නවතින්න ඕන හෝටල් මොනවද? ඒ කියන්නේ අර සෞඛ්‍ය සේෆ් ඇන්ඩ් සිකියුර් සර්ටිෆයිඩ් කියන ලෙවල් 1 හෝටල් මොනවද? ඒ හැම තොරතුරක්ම තියෙනවා.